ඒ උදැස්සන 8 විනාඩි 15ට පමණ සූර්යවැව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පස්කණ්ඩියක ගැටී පෙරළී යාමෙන් අනතුරක් සිදු වුණා. මෙම අනතුරින් සිසුවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයටපත් වී තවත් සිසුන් 39 දෙනෙක් තුවාල ලැබුවා. තුවාල ලැබුවන්ගෙන් බස් රථ රියදුරු ඇතුළු 6 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි අපට වාර්තා වුණේ. තුවාල ලැබුවන් අතර බස් රථයේ රියදුරා විශ්වවිද්‍යාල සිසු සිසුවන් 36 දෙනෙක් යුද හමුදා නිලධාරීන් දෙදෙනෙක් කථිකාචාර්යවරුන් දෙදෙනෙක් වන බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කළා. සූර්යවැව සිට පෙරේදා පැමිණි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් ආචාර්යවරුන් ඌවපළත් සභාවට අයත් පස්සර පැල්ගහතැන්න කලමනාකරණ මධ්‍යස්ථානයේ නවාතැන්ගෙන තිබුණා. පසුව ඒ උදැසනින්ම අවදි වූ ඔවුන් ලකලැස්ති වී රද්දනිකල ශ්‍රේෂ්ඨ අධ්‍යන චාරිකාවක් සඳහා යාමට බස් රථයෙන් පැමිණ තිබුණා. එලෙස එන අතරතුර සිසු සිසුවියන් පිරිස රැගත් ඉසුසු වර්ගයේ බස් රථය මාර්ගයේ අනෙක් පස තිබූ කණ්ඩියක ගැටී පෙරළී තිබුණා. අනතුරින් බස් රථයේ රියදුරුද තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කළා. බස් රථය දහවනේ විමින් තිබූ අවස්ථාවේ තිරිංග අක්‍රියවීමෙන් අනතුර සිදු වුණාද එසේ නැතහොත් රියදුරුට නිින්ද යාමෙන් මෙම අනතුර සිදු වුණාද යන සම්බන්ධයෙන් පොලිසිය පැති කිහිපයක් ඔස්සේ මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. අනතුරින් බස් රථය පොඩිපට්ටම් වී ඇති අයුරු සමාජ මාධ්‍ය හුවමාරුවන ඡායාරූපවල පවා දැකගත හැකියි. රෝහල්ගතව අසාධ්‍ය තත්ත්වෙන් පසුවන සිසුන් කොළඹ ජාතික රෝහල්ට රැගෙනීමට අවශ්‍ය වුණොත් ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් හෙලිකොප්ටරයක්ද සූදානම් කර තිබුණා. අනතුරින් මියගොස් ඇත්තේ 23 හැවිරි දිවියේ පසු නිවිතිගල සහ කුරුණෑගල පදිංචි හෙට්ටිමුල්ල සහ උමයංගනා යන සිසුයන් දෙදෙනෙක් බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එසේ මියගිය උමයංගනීගේ මව මල්ලිකා ශාන්තේ මේ සංවේදී සිදුවීම සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කර තිබුණා. ඊයේ මගේ මහත්තයාගේ උපන්දිනේ දුව උදෙම්ම තාත්තට දුරකතනෙන් කතා කරලා සුබ පැතුවා. ඊට පස්සේ එයාගේ යාළුවෙක්ට කියලා තාත්තට කේක් එකක් එවලා තිබුණා. පස්සේ මටත් කතා කළා. එහෙම කතා කරපු මගේ දුව රියානතුරකෙන් මියගිය බව දැනගන්න ලැබුණා. මේ ඉන්නේ මගේ ලොකු දුව. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක්. මට තව දුවලා දෙන්නෙක් ඉන්නවා. ඒ දින උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ කරනවා. මම කලක් පොලිස් සේවයේ නිරතව පසු දරුවන්ගේ ඉගෙනුම් කටයුතු නිසා සේවෙන් ඉවත් වුණා. මගේ සැමියා ගුරුවරේ ඔහු දැන් විශ්‍රාම ලබා ඉන්නවා. දුව කතා කරලා කිව්වා අපි පුහුණු වැඩසටහනකට බදුල් යනවා කියලා. පසු දුවගේ යාළුවෙක් එක්ක 42ක් මේ ගමනට එකතු වෙලා තිනවා. දුව බදුල්ලට ගිහිල්ලා මට කතා කළා. ඒගොල්ලෝ ඇල්ලේ ගියා කිව්වා. පස්සේ රාත්‍රී පැල්ගහතැන්න පුහුණු මධ්‍යස්ථානයේ නතර වෙලා මට කතා කළා. ඊට පස්සේ දුව කතා කරලා තාත්තගේ උපන්දිනයට සුබ පැතුවා. ඊට පස්සේ ඊයේ උදේ මට දුව කතා කළා තාත්තගේ උපන්දිනයට සුබ පැතුවා. එයා එයාගේ යාළුවෙක්ට කතා කරලා කියලා තිනවා කේක් එකක් අරන් ගෙදර ගිහින් තාත්තට දෙන්න කියලා. පස්සේ දුවමට කතා කරලා කිව්වා අම්මේ අපි ළමයි ඔක්කොම ඊයේ රාත්‍රියේ පුදුම විදිහට විනෝදු වුණා. අපි අද රන්ටැබේ ගිහින් මාවනෙලට ගිහින් එනවා කියලා. දුවමගේ උපන්දිනය දවසේ මට කිව්වා අම්මේ අපි නුවරඑළිය ගිහින් 99න් බේරුණා කියලා. එහෙම කිව්ව දුව අද තාත්තගේ උපන්දිනය දවසේ අන්තිම ගමන ගියා. මට මේ මොනවත් හිතාගන්න බෑ. හීනයක් වගේ. ගන්න ගන්න උන්න තේරෙන්නේ නැහැ.
ആംബുലൻസ് മെച്ചറ് സൈറൻ കാത്തി വാഹനെ കഴിഞ്ഞിട്ട് ഇന്നത്തെ ബൂറു ഇന്നടക്കണേക്കപ്പ വേണമെന്നാക്കിയ അപ്പേ അതേ ആവണേ തവ അതി കാട്ടി പൊടുതുവേണി മരണ്ടിന്നെ ആംബുലൻസ് കളിങ്ങ ആംബുലൻസ് സ്റ്റേബിൾ ഒറ്റക്ക് വന്ന് ജനേ മകമേ കൊണ്ട് തൂവാലേ ബ്ലഡ് ലേത്തിനോ ഓ മെഹൂൺ തവത്തിനാമേ വിശ്വാസത്തെ കാപ്പാൻ ഗുണോ കാണത്തി മെതിരമേ ഇതിമേ എത്ര ബാഗ് നാളാത്തിനോ ബാഗ് ഇഷ്ടത്തിനത് പാണ്ട് നാളാത്തിനത് പാണ്ട് കഷ്ടം എന്താണ്ട് പോവാ ബസ് പെരുളിച്ചാത്തമായി മിത്ര മേക്ക് ഹെമദാ മേക്ക് മേക്ക് മാറക്കെ മിത്ര ഹെമദാ മേ വഴി തീനോ ഞാൻ വാഹന നോക്കൽ തീന്നെ ബ്ലോക്കിലെ പെത്ത എടുത്തിരുന്നു